චන්දන පුස්සම වල අපි සම්බන්ධ කර ගන්නවා ආයුබෝවන් සුබ උදෑසනක් කොහෙද ඉන්නේ මොකද වෙන්නේ මෝදර පොලිස් භාරයට ලබා දුන්න මත්පෙති 18,900ක් මේ මේවන විට රංගන සඳහන් කරන්න ඕන මේ හෙරොයින් මත්ද්‍රව්‍යවල හිඟකමක් තියෙනවා. මොකද දැවැන්ත මෙහිදී මේවන විට රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අතරතුර මේ හෙරොයින් වල හිඟකම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විවිධ වර්ගයේ මත්පෙති ලබා දෙනවා. මේ මත්පෙති 18,900ක් ඔබට පෙනෙන ඇති මේ පොලිස් නිලධාරීන් පරීක්ෂාවට ලක් කරමින් ඉන්නේ ඒ මත්පෙති විදිහට භාවිතා කරන පෙති වර්ග. ඉතින් මේ ආකාරයට මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙහෙයුම කොටු කර ගැනීමට හැකියාව මේ කොළඹ උතුර කොට්ටාෂය අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන්ට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි තමයි මේ මෙහෙයුම දියත් කළේ. ඉතින් වෑන් රථයකින් මේ මත්පෙති ප්‍රවාහනය කරමින් සිටිදී තමයි සැකකරුවන් 3 දෙනෙක් එක්ක මේ මත්පෙති තොගය සිය බහරයට ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් රඳහන් කරන්න රංගන සඳහන් කරන්න බන්ධනාගාර කොමසස් ජනරාල්තුමාත් සඳහන් කරා මේ මත්ද්‍රව්‍යවල හිඟකම නිසා මේ වන විට බන්ධනාගාර 3ක රඳවියන් 3 දෙනෙක් සියදිවි හානි කරගෙන තියෙනවා. ඉතින් මේ මත්ද්‍රව්‍ය හිඟකම නිසා තමයිනේ මේ මත්පෙති වෙළඳ පොළට ගේන්නේ. ඉතින් තවත් ජාවාරම්කරුවන්ගේ උපක්‍රමයක් තමයි මෙවැනි ආකාරයේ මත්පෙති මේ අපේ අහිංසක පාසල් දරුවන්ට පුරුදු කරනවා. මේ පෙති මුලින් යොමු කළා ඔවුන් පස්සේ මේ මත්ද්‍රව්‍ය කෙරෙහි හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය කෙරෙහි අයිස් නැමැති මත්ද්‍රව්‍ය කෙරෙහි දරුවෝ යොමු කරන උත්සාහ කරන විදිහට ආදරණීය දෙමව්පියන් මේ පත්තරේ වැඩසටහන් නරඹමින් නැති මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපක්‍රම වලට අහු වෙන්න එපා. ඔබේ පුතා විශේෂයෙන්ම පුතා පාසල් ගිහින් ආවට පස්සේ දුවල පුතාල කෙරෙහි අවධානය යොමු කරන පුතා පාසල් ගිහින් ආවට පස්සේ බලන්න බෑග් එකේ මොනවද තියෙන්නේ. පුතාට කෑමට දීපු සල්ලි කෑමටද වියදම් කරලා තියෙන්නේ. විවිධ දේවල් ගැන සොයා බලන්න කලිසම් සාක්කුව පරීක්ෂා කරන්න. ඉතින් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙලා තියෙන මේ අපේ අහිංසක පාසල් දරුවන් මෙවැනි පොලිස් නිලධාරීන් මේ දැවැන්ත මෙහෙයුම් සිදු කරන්නේ නැත්නම් ඒ දරුවන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ගේ අනසකට යටත් කරගන්න කටයුතු කරනවා. ඉතින් රංගන සඳහන් කරන්න ඕන මේ දැවැන්ත මෙහෙයුම නොදුනා නම් මත්පෙති 18,900ම අපේ රටේ අහිංසක ජීවිත පිළිගන්න තමයි යොමු කරන්නේ. ඉතින් මේ දැවැන්ත මෙහෙයුම් සඳහා ඉහළ සිට ලැබෙන නායකත්වයේ අගය කොට සලකන ගමන් තමයි අපි මේ බව සඳහන් කරන්නේ. මේ වන විට මේ මත්පෙති 18,900ම මෝදර පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. මෙවැනි ආකාරයට දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන තමත් මෙහෙයුම් ක්‍රීහිපත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි දවල් අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් වගේම රාත්‍රී 6:50ට මෙන්ම රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් තොරතුරු ගෙනට සූදානම්. ඔව් චන්දන, ඒ වගේම ඒ බැටලියම් වලට නායකත්වය දුන්නු නිලධාරීන්වත් අපි ගෞරවයෙන් මතක් කළා කියන පණිවිඩය දෙන්න බොහොම ස්තුතියි ඔබට. චන්දන පුස්ස වෙලයි ඒ මත්පෙති 18,000ක් පිළිබඳව කතාව කිව්වේ. දැන් මත්කුඩු අරවා මෙවා හිඟියත් එක්ක විකල්ප එන්න පුළුවන්. දරු පරපුර, තරුණ පරපුර ගැන අපි අවධානය යොමු. ඔවුන්ට මේවායේ ආදීනව කියා දෙමු.